සන්දක් එම දවසේ උනු සුම්ම පුවත් මුලින්ම ඔබට කියන අයිටන් ප්‍රති සමගින් මම නිමේශ චමත් සංකල්පය. මම ගයාලා කරුවණී අවධානය යුම් කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත නවක වදයට දැඩි ගැඩුවක් කිව්වා ඒ පනතයක්දේ නඩු දාන්න කිඇ හිරේය කරන්ග දෙයක්. නව ව්‍යවස්ථාවේ දලකෙටුම් පතක් ළඟදීම පාර්ලිමේන්තුවට. අද ජනතාව සිටින තැන! ජනතාවගේන්න බෑ! ජනතාවද තමුන් නාසිරත් එක්ක නෑ ජාතිවාදීනෙක් නෑනරමද කාති පපතිවාදී එෙක්ක නෑ පවුල්වාදයත් එක්ක නෑ! ගෝටාාවය ඇතුළු හතකට එරෙහි නඩුව දහ වනදා විවාාගයට. සභහපති පහරදුම් ඇයි මහරගම නගර සභහසේවකයන් වර්ජනයක. නවக்குව வலவிම பெළබඳ பனත நிசලஸ் குகியா කරමින් ஈට සம்பந்துவன பிரிஸ்ப, ැடிදනුවம்ලාදமே ීති ඉதிරිද கியாவுட்டு ந , ஜனாதிபத்தி மாவி பலால் சிரி තුමා පௌசனවා. ජතුமாම அදහස් பல ுலங்க ෘறுத்திிய பண அධதி ரியாடுத்தை இதிකිීමට යகிது, புනருුව ජාතික ෘති பூனு ஆයතිன ස முல்ගத்தබීම அවස්தாාවට එක්விමேன். ීන ක්ෂණක පහසකම් සහිත ොන්නරුව නවෘති පහුණු ධ්‍යථාය. නර ගුක්ගො දිකිරිය පාර දොරදකපදේශ පියටි අක්‍ර දාහතක ොමි ාගක ඉදිකරීමට සැලසුම් කරතිමනවා. එස හවය කරන මුදල රපයාන් ලියන හ දහ පන්සේයක් නිදරලන්තු රජය ඊට නෑ පහසුකම් සපයනවා. නවීන තාක්ෂණක පහසුකම් සහිත මෙම පුහුණු ආයතනය මගින් ජාතික ෘති සුතුකම් සහිත එවකව හතර සහ පස්ස වන ටමේ තාක්ෂණි සිල්පන් මෙෙන්ම නිපලමධහරී එක්දහසතුන් සිවිසි පහක් මදවාගන වාශික ර් කාලන පුහන ක්ලබාදීමට අපේක්ෂිතයි. අදාල ඉදිකරීමම් වසරතුනක ෙමර දහස් දක ජනවා මාසේසිට පහනු කටයතු ආරම්භ කරන ඇති ෘද හු ද්‍යස්ා ර ආරම් ජන ප ත්තු ම පරි ක්ෂ කර ර නිපන වර්ද න පි ම ොරතුර තුත් බ ඩද ල දක්නේද නලපත්තු මත. එන් අන්තුරුව රැසුසිටි පිරිස ඇමතු නල්පත්තුමා නොකපදය සම්බන්ධයෙන් අදහස් පල කලා. පහුගේ අවුදදේ විශවිද්‍යාල පේරල නවතවාදේ නිසාගේ නැති සංකයව ලමයි එක්දාස් පන්සයක වවැර. හගේ ුදු පහ ගත්තොත් නක වන්ද නිසා විශ්වවිද්‍යාල දීලන්ගේ මරපු සංකයාව විෂිපාහකට වැඩි. අතපය කටපු ගාන සියග දස්ක නක වැඩ. මේ අවුද් ගත්තාහම විශ්වවිද්‍යාලටික දරුවන්ටර ලිංග හි හර. දෙමවපය මොනතරම් ලාපෘත්තියතු දරුයවන් මෙයින් උසස් පෙල දරුව ටිබාගට ියල විික්්ව විද්‍යාලේ දිහය ලන්න මගේ මුලු අනාගතයම එතන තියන්නේෙලයිට හරි මේන් ලෙච් චත්තය මේ දේශපාලන ප්‍රචන්්ඩක්වේ. ස්්චෝබිියරගන්න මේ ගුල්ල තමයි ඊලාන්ට රට පාරගඩ ඉන්න රට පාරගන්න ඉන්න ඔවුගේ අනාගතේ කෞද මේ විනාස කරන්න මේ විනාස කරන්නේ මේ දේශපාලන කණ්ඩායෝ එක තමයි ඇත්ත කතාව. අද එතන පරිසරයහෙමයි මේ විදිියක විශ්වවිද්‍යාලයේ දරුවූ විනාස කරන්න අපි දෙන්න නැහැ රටේ නීතියක් තියෙන නවකවදය සම්බන්ධය දැඩ්ඩි දන්ුවන් දෙෙන නීතිය අබ ප්‍රාත ිටත් පතිර ේතුමා පල්ලිෙන්තුරගෙනල්ල සම්බත කරු මක්ල්ලේ නීතිය ක්‍රාත්මක නොකර හිටිය. පොලිසි ෝොලිගේ ඒ නීතියටතේ ඒ පනතයක්තේ නඩු නොදා හිටිය. නමුත් අපි කිව්වා ඒ පනතයක්දේ නඩුදාන්නකිවා. ඇපැන හිවේයන්න කරගයක් මෙහිීජනත්ත්තුමා වැඩදිරටත් පැවස්සුවේ ෘතියේ අධ්‍යාපනයේ තිබෙන සම්ප්‍රදායිකතත්යන් වෙනස් කරමින් අලුත් ලෝකය සහ නැවින ක්ෂණය සමඟ එය යාවත්කාලිනවීම වැදගත් බවයි. අපිට අවශ්‍ය වන්නේ. රටේනි ස්පාන ක්‍රියාවලියයට තාක්ෂණයට කර්මාන්තවට කාර්මික කරණයට ඒ අවශ්‍ය ෘතිය දැනුමතිට නිපුුණතා කුසලතා තිබන්න ඒ දක්ෂෝ පිරිසක් වගේම ගෘරසේවිකාව යනක නවත්තලා ඔබ වැනි උගත් නිපුුණතා දක්ෂ පිරිසක් ලෝකයේ අනි රටවල්ලෝට යවලා ඔබේ දැනුම ලබාදීලා අපේ විදේශ සම්පත්වර්ධනය කරගන්න අපේ රත් පෝසත් කරගන්න ෘතියේ අධ්‍යාපනය වැගටව ෝ තේරුන්ගන්න ඕ. യലോ നാ വ് ാി് കാ പായ കന മാപാ് ി് ോട് ക ് ക സവ ി് ആണ് ട നപനന്ന ദേസ ാല്ി് ന് ദേ ാലത്ോ സ്ാന് അദ്්‍යയാപന കരമയ വനസകര് ്രതിസാസ്കാണവളട് വാട് തിന പരാന ്രතිകാണം തായയ. මෙ අතර පොන්න්නරුව පාක්‍රම සමුද්‍රය ්‍යාරයේ දී එක තුු ඇලට ඇත් තැරන ගිනි පෙට්ි පාලම යි ඉදිකරීමේ කටයතු ජනාාතිපති ෛත්‍රපාල රිසිේලනැතුමාගේ ප්‍රධානත්වෙන් අද ආරම්භ කරුණා. පොනරුව පරක්ම සමුද්‍රිය සිට, තෙද්දිම් අකර දාාස්කරනකට දියවර රකණ යන ප්‍රධාන ඇලමාර්ගේ වන උතුර ඇලේ ප්‍රධාන ජලපැන්නම වන, ගිනිපෙට්ටිපාලම ගො ජනපද ව්‍යාපාරයේ ආරම්භිෙදී ඉදි කරනලත් දක්. මෙම පාලම පසුකේතා කැඩියයාම හැතුවෙන් වරකන්නේ වග කරනලද කමුමරු අකර පාලස්තාාසකට පමන ජලයසැයීම නෙහිට. വ ക ാി വശ ത ് ത് ത സ ്ി്ാ െക്കു. ാി.് ത ത പ ത ക്കു. ම නි ල තර ට දි කරනු විකල් ලම න තුම ක න්තුරුව අවස්තාවට ක් නතාව සමග න ප ම හ ාහර න. නව ්‍යවස්ථාවේ දළ කෙටුම් පතක් ලඟදීම පාර්ලිමේතුවට ඉදිරි පත් කරන බව අමාත්‍ය ලක්ෂමෙන් කිරියල් මහතා පාර්ලිමේතුවේදී හෙිලා. පාර්ලිමේතු මන්ත්‍රී උදේ ගම්මන් පිළමහතා නව ්‍යවස්ථාවෙන් බුද්හගමට හිමි තැන පිළිබඳව ප්‍රශ්න කලාා. එහිදී රාජ්‍ය මාත්‍යය නිරෝෂන් පෙරරාමහතා කියා සිටියේ බුද්හගමට නිසි තැන නව ්‍යවස්ථාවෙන්ද දහවුරු කර ඇති බවයි මේ බුද්ධාගම ප්‍රමුකස්ථානය සහ රක්ෂාකිරීින් පිළිබඳ. ්‍යවස්ථාවට දැම්මේ එදා එදා නමුසේ හැත්ත අටේ අතිකරු ජ්‍යාජයවත්දන ජනාතිපත්තුමා විශේෂම එක්ත් ජාතික පක්ෂ හැතියට අපි හම්මලා මේ පිළිබඳ කටයුතු කරලා තියෙනවා අද වෙනකොට අපි බුද්ධග විතරන්නන්නම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරල තියෙන ඔගලන්ට ඕන තරං විරෝධතා දක්වල ඕන තරං පාරල්ලල ඇවිද්දලා රෑට වනත් කොළඹ නවතින්ට පුුව හැයි මිනිස්සුගේෙන්ඩ බැරනම් අපිට කරන්්‍ර දන්න කොඹ වටල නොයකිවවා නමුත් ඉිහිල්ල වැටලුවේ ලේක්කවස්ොය වටරම ඇටල තමුන්නාසල සමාජයේ නියෝජරන ආකාරක්ෂ කමිටුවක් පත්කරානං අගමත්තුම ජනතිපත්මයි කමිටුවාර්තාව පිළිගන්න නෑ කියලා තුමගේ ප්‍රශ්‍යාන්න ේ යෙන්වන වචන ොද කට හන්න කෙටිකල හ හරි න අද දේ මහිතන මෙතුම වැර්ද පත්ත ැකිට ල්ල ද පත්ල මිදන්නේ අන වද්‍යමක ැරියන හරි පොඩ්ඩක් ොල සබට ැන දෙන්න කැපති අපි තාම ඉක්මනින් පාලිමේන්තු වැට අපි ඉදිරිපත් කරනවා නව නව ව්‍යවස්ථාවේ ද කෙඩ්ඩු පත්ක්. ඒ ත ලාග පාල රි පත් කලක වාද දන දකතුරට. ො ල හ න මිල පාලිම න ආල කටු පත ෙරිරපත් කරන්න මේය විරුද්ධර යයි විරුදධනට කරන්න ඇන්න. ආඩු සූදාන මේය අතර පසුගේ ද පැවති ඒක බද්දේ රැලිය පිබඳ පාලිමේන්තුවේදී අදත් අදහස් පල කරුණා. පස්වනි දති බිච්ච ජනබල කොලටාපු සරට කිරි පැටගේ දී තියනවා ඒවට ඉන්ජෙක්ෂනයක යම්කි විස දග ඇතු පොට වත තම ජි රහම මන්ත්‍රීතුමාගේ ගොලට ම ට තර. මම ඇත්තටම ලැජ්ජ වෙනවා ඒ විමල් වීරවන්ස මන්ත්‍රතුමා කියපු චෝදනාව ගැනෑ? එතුමට කියන්න ඕනේ දෙනැද මූනට මූුණ හම්බෙල දෙවා මිසක් කිණි පැකටදීල බඩයන වැඩ ඒවාගේ වැඩ කරන්න නෑ. පස්සනිද කොමටාවේ කොළම නගරය අරගෙන යන්නාවේ වාසුදේ ව නානයක්කාර මන්තරතුමා කිෙනවා. රෑ නම ආමාර වෙනකොට දෙදා හිටිය කියලා. අපි හිතුවා මේගොල්ල සටන්කරෝ කියලා. බීල පාර ගතිලා ඊී යිතිය ස්ත්‍රිත්තාලවල. ආණඩුව පෙරලන්න ආපු මිනිස්සු. අන්තිමට කොළම නගරය මාපවිත්තවර පන්ද පිවත් රත්‍ර ද . ඒ ේ තුමා කිව ග කියල ම බගෙන අන්නන ඉතුමා තම දර ංිලක ඉදල හොට ිීල න්න බැර හිට තුමල් ලගේ ව්‍යාපාරය බංකොලොත්වෙෙලා තියෙන. මේක පේවන හ නමුත් සග ේශපාල නායකයන්ගේ ව්‍යාපාරයක් කියල මේක පස්සනිත මරටේයි ජනතාවට පෙන්වා මරගෙන මැරෙන් ඇවිල්ලහන්නක නම අමර දාය වෙනකොට කොම නගරෙන් පිට වෙලා ගිය. මෙතුමල්ලට කොළම නගරඉන්න ජනතාව නැට ට න්න නාආන්ඩු අල්ලන්න කො න නව න . කොළම නගරේ ජනතාව නැගත්තොත් මේගල්වන්ට පෑලිය ගොඩ අහන්දයෙන් ඇතුළොට දෙන්නත් බෑ. ඒ කොන්තර මතරැතියාගන්නහේන්ද තා කොළම නගරේ ජනතාව නිශ්බ්දෝයිටයා. ජනතාවගේන්න බෑ. ජනතාවවාද තමුන් නාසරත් එක්ක නෑ. ජාතිවාදීන් එක් කනර ම ති පතිවාද එෙක්ක නෑ. පවුල්වාදත් එක්ක නෑ. වයිති සංශෝධන පනත් කෙටුම් පද සහ තවත් නියුක කිහිපයක්ද අද පාර්ලිමේන්තුවේදී සම්බති වුණා. වෛද්‍යාඥා පනස සංසෝදනය කිීම සඳහා. අද හේතුපාදක වෙලා තිබෙන්නේ. මේ වෛද්‍ය ආඥාපනතේ දැන්ට තිබෙන්නේ. වෛද්‍යවරු සහ විශේසඥ වෛද්‍යරු දෙගොල්ලොම එකම කාණ්ඩයක. ඒගොල්ංග ලයිස්තු ගත කල තිබෙන්නේ ඒගොලන්ගේ සුදුසුකම් අනවා විතරක් ඔවවවෙෙන් කල තිබෙන. තරම ශ්‍රී ලංකා වෛද්‍යභාව දෙදස් හයිදී. මේ සංසෝධනය කිරීමට තීන්දුවක් ගත්තාා ඒ තීන්දුව ගත්තර තිීන්දුව ක්‍රියාත්මකුණ නෑ කිරේයේද. වෙන මම වෛද්‍ය සභා ආගඥා පනතක් අපි ගේනවා ්‍රිතාාන වෛද්‍ය සභාවගේ ස්වාධීන ඒවිතරක්නය වෛද්‍යවරුන්ගේ වෛද්‍ය සබහ වක්න වෙයි. රටේ සෞඛ්‍ය ආරක්ෂා කරන ජනතාවගේ අයිතින් ආරක්ෂා කරන වෛද්‍ය සභාව. නමුත් අද මේ රටේ වෛද්‍ය සභාවෙන් සිදුවන්නේ වෛද්‍යවරුන් එකතු වෙලා වෛද්‍යවරුන්ගේ ප්‍රශ්ණ නිදාාරණ කරගැනීම පමණයි. එෂ වෛද්‍යවරුන් කරන. නොයකුත් නීති විරෝධී වගේ ක්‍රියා එකක්වත් ගැන හරි පාලනයක් පරිපානයක් සිදුවෙන් නෑ මේ වෛද්‍ය සභාව. මොකද ඔක්කොම මේ නඩු හනෙත් වද්‍යෝරු විතිකරුවත් වෛද්‍යවර. විගෙන ආධිපතිවරයාගේ වැටුප සහදීම වැඩිකිරීම පිළිබඳ යෝජනාවක්ද අද පාත්ලි මේන්තුවේදී ඒක මතිකව සම්බත වුණා කකාාතිපති එම් එ ගාමි විජෙසික මහතාාවත ගෙපුණල් ලබන වැටුපත් තිබා වැඩකිරීම අඩි පිල්ස්පි. අපේ රජය බලයට පත්වන අවස්ථාවේ පොරොන්දුවක් දුන්න? රටේ ස්වාදීන විගන කොමිසුමක් ඇතිකන් වගේ. එනිසා අපේ රජය ස්වාදීන විගන කොිසමක් පහිට. විගනකාාතිපති දූරය සහ විිගන කොිසම පිළිබඳ ප්‍රශ්නේද ස්වාධීනත්වය විතරක් නෙම වැගත්ව. ඒ දූරය නිසිලෙස කරගෙන යන්නට අවශ්‍ය වන ප්‍රායෝගික වාතා වරය සකස්වෙන්ට යෝජනා විදිරිපත් කිරීම අපි දකිනවා කටේ විගන ක්‍රියාවලේ ය ශක්තියක්ක් විශේෂ විග ාි පය පාත ක්ොම ක්තිම කරනක හොඳයි ඒවාගේ විග කාාිපය ද පාත්තමේන්තුවට වාදිීන කත් හොඳයි. ඒවගේම වක්හිම කේනවා විග කාාජපයත් දෙපාතමේතුවේ මැමට දෂ නිල් ාර ත් ල් නවා. ම ඔබතුමාගේ පාතේ වැට දෂ තනිල්ධාරු ිදර කර්ඩෝන එඒම ැති නාම් විගනය එදවැටනවා. මේ රටේ විගණන කොමිසමක් ඇතිකිරම් පිළිබඳවත්. ජයේ විගනකාධිපත්තුමාගේ වැට මීට වඩා වැඩි ප්‍රමාණයකින් හෝ වර්ධනයවීම පිළිබඳ. කිසිදු විරත්තාවයක් නොදක්වන අතර ෘතමේ වට මේ රාජ්‍ය සේවකියන්ගේ වැටුප පිළිබඳ. අපිට මීතත් වඩා වැඩි අවධානයකම යුතුයි කියල් අපි විශ්වාස කරන. ලබ ෙල් ප්‍රාන්් ික්ෂණ ෝහලේ වත්මන් තත්ව පිළිබඳවද අද පාර්ලිේතුවේදී අදහස් පලකෙරුණා. මමහන්න සයිටම් රෝහල සබා දැන් මතුලතින තත්වය මේ රෝහල සීර්සියක් රජය රෝහලක්ද හල දැනට පවතින්නේ අනිකරම රජයේ රහලක් විදියටට. මේසරේ කැමිනෙට පත්‍රිකාවක් යනවා මේට ඉදිරි වැඩකටයුතු කරන්න කෝමති කියනක රජය තුළම අපි බලාපොරත්තුවවෙන්නේ ඒරෝහලත් මුල්ලෙරියාව රෝහලත් නැගනීර කොඹ ශික්ෂණ රෝහල බවට පත් කරන්න. ක්ක මත්‍ය ශයේ හිට ේකම් ගොටහාගේය රජා පක්ෂ මතා ඇතුලු හදදිනකොට එරහින් අඩුව ලබන දහ වනදා විශෂ මහධකරනේ දී භාගට ගැනීමට නේමතයි යනුව කොළොඹ ප්‍රධාන මහස්ත්‍රත් අධිකරනේ පවති මු පි ට යතු අද අවසන් කරුණා. Dඒ රජ පක්ෂ නුස් පාරන කෞවතුකා ගාරය ඉදිකිරීමේදී. රාජච මුදල් රුපයාල් ලියන හතලස් අටක් සවධ්‍ය පරිහරණී කළ බවට සැකරවන්ට චෝදනා එල්ලවීති වෙනවා. මෙම නඩුව කොළඹ ප්‍රධහන බහිස්ත්‍රාත් අධිකරනේති අද කැඳපුවා. එහිදී මූල්‍ය අපරහද කොට්ටාසේ දන් පා සිටියේ මෙම නඩුවට අදාලව විතිකරුවන්ට එනහිව ස්තරති්‍රපුද්ගල විශේෂ මහතිකරණේ අධිචෝදනා ගොඩු කර ඇති බවයි. A මහේත්‍රරත් අධිකරන්නේ නඩු කටයුතු අවසන් කරුණේ, ආරක්ෂ මාත්‍යංශේ හිට පුලේකම් ගෝටාබේ රජපක්ෂ මහතා ඇතුළූ හත්තෙනෙකුට ලබන දහවනඩ දා ස්ත්‍ර තිරිපපුද්ගල විශෂ මහධදිකරනේ පෙනී සිින ලෙ සිතතා සින්ඩිකුත් කරුණනේ පසුගිය විසිහත් වනදයි. මේ ත්‍රපුද්ගල විශේෂ හාදිිරනය දෙවර නඩුවයි. මෙහි සෙසු විදතිකරුවන් වන්නේ හර්ෂන්දසිල්වා කේමින්ද ආටිගල ඒ බ්‍රහම් ගල පත්ති බද්රා උදලාවදී මහින්ද සාගල සහ මල්ලිකා කුමාරි සේනාධීරයන අයයි. සාපරාදී විශ්වාසය කඩකිරීම කුමන්ත්‍රණය ඊට අනුපලදීම ආදී චෝතනා යටතේ මොන්ට අධිචෝදනා ගොඩු කරතිබෙනවා. එම අධිචෝතනාවලට අදාළ ලේඛන ඇතුළු නඩු බහන්ඩ එකසිය පහක් සහ විගණන වාර්තාවක් නිතිපතිවරයා ඇතුළත් කරති පෙනවා. මේ සඳහා සාක්ෂිකරුවන් අසූ දෙනෙකුද නම් කරතිබෙනවා. ආර්ථික මර්මස්ථාන අඩපන කරමින් ජාතියෙන් පලිගැනීමේ පහත් උත්සාහයක ජනපල සංවිධායකි නිරතවුවද ඒ අසාර්ථක වනා. ඒ රටේම වාසනාවක් පටු දේශපාලන අරමුණුවෙන් වෙන් රටේ මර්මස්ථාන විනාශකිරීමට ඒකා බද්ධේ පිරිසගන්නා උත්සාහය සියල්ලු දෙනා හෙලාදකිනවා එහෙත් ඒක අබද්ධේ උත්සාහය කෙසේ හෝ රටට හාන්යක් සේදු කිරීමයි. ොහහිදලි කොම සියල රජකාරයාල ැව්වා ස්කොල ැවවා ආර්ථක මර්මස්ථාන හක්‍රමණයකර කොළම හල්මන් ෙර කලකක්. අපි ො පොට හන්න තිබයිර. අප ඔන්නන් විදුලි බලමන්ලේ අපට ර රටම රල යන්න ලවනන් අපට ඔන්න ො න්න දිප සියලු රායනවත්තන්න දෙදිපා. ආර්ථික මර්මස්ථාන අඩපන කිරීමෙන් රටට අයහපදක් සිදුවන පව විදවතුන් පෙන්වා දෙනවා. සාමාන්‍ය ජනජීවිතය සහ ජාතයන්තර සමඳතාාවලටද ඉන් ගැටලුමතුවන බවයි ඔවන් යාසිටිින්න්නේ. උදගෝෂය කිරීම හර මේ රතේ ආර්ථිකයටක කරන්න බලපෑම් ඒක කොච්චර දරුන් ුද කියන කාරනය තමත් මෙත සල බලලා නොන ගෝෂණ ව්‍යාරය පුරාතම කතා කරේ කොළම වැටලීම කොළවාාර්තිිකට පනකිරීම කොළඹති නාර්ථික මර්මස්ථාන තමන්ගේ පෙන බලතහුරු කර ගනීම සියලුම ජාතන්ත මාාධ්‍යය මේක හවා දැක්වේ මේ රතේ තියෙන සමස්ත ආර්ථකය කඩායිවැටීමක් සමස්ත දේශපාන සමාජ පරිසරය කඩයිවැටක්ැටට. හයට මැද පෙරද්දිග සමාර යුධ තියන රාතවල් වගේ ඒක හරවෙන්නේ අපේ රට එන්න තිබිච්ච රජු විදේශය අයෝචන ගණනාවක් නවතින්න පුළුව. ඒකන් අපේ සංචාරික්‍යපරි කඩාවටන්න පුළුවන් අවසානේද. ඒ හැම සතයක් වෙනුවෙන්ම විජනතාව මත තයි මේ පීඩන ආර්ථික පීදන දැනන්නේ ගෝෂණැ කරද්දි. ඒ උද්ඝෝෂණය කළේ ුත්තේ රටේ යහපතට මනිසා. ේරටේ අත්ක කඩාවටන්නවා චේරතේ ජනතාවත් විඩාට පත්කිරීමට වත්සනේ සම්මකාමී වාතාාවරණයක් නැත්තං ආයෝජන කටයුතු කෙරින් නිත්මෑ නිෂ්පාදන කටයුතු කරින් නිත්මැ පරිපාලන කටයුතු කරින් නිත්නෑ. කොළම නග්‍රය කේන්ද්‍ර කරගෙන විධාකාරයේ පෙළපාලි සංවිධානය කිරීමත් දකිින්ට පුළුවන්. ඒක අබද්ධ විරුද්ධ පක්ෂය එ අහ වෙලා මහාරැලියක් කො පැවැ කොළඹ කියන්නේ අපේ ආර්ථික මධ්‍යක්ථානය අපි ආර්ථික මධ්‍යක්තාානය සමඟ කවදාක්වත් සෙල්ලං කරන්න හොඳන ඒක ආර්ථික කඩා වැටීමට හේතුවක් වෙනවා. මෙ අතර ලක්ෂ දෙක ජනතාවක් கொළඹට ගෙන්வன බවට, ඒக்காපத்தே පිரிස් வහசிபஸ் டுුවது ராற்றரී நமே වන விடත් ඉතිරිව සිටේ දෙදහස් පන්සේක පමණ පිරිසක් බවයි, ප්‍රජාතන්ත්‍රවාදී வாමෂික පெරமුණே நாயக்கு பார்ල மතුமන්ත්‍ර வாசுதேவ நானாயக்காරමහතා அணித்தතා புුවත්ற்பත කළවිම සමකදී ප්‍රකාශ කළේ. ජනබලය කොඹ නකරේ පැවැති අසාර්ථකම උද්ඝෝෂණය ලෙස, ගිෙනස් වාර්තාපොත්තට එක්වන බවයි අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පවසන්නේ. ඒකාපත විපක්ෂ්‍රී අවසානය උද්ඝෝෂණයක් සමඟ ආරම්භූ බවල් ඔහු පෙන්වාතුන්නා. පවුල්වාදයට අනාගතයේදී කිසිදු ඉඩක් නැති බවයි අමාත්‍යවර්‍යාසහන් කරන්නේ. க்காப்பது விபක්ஷே நாக்கியான நவு ஆண்டுவாක් பிரக்காஷடு பත්கிறීම සத ஸ்்ரங்கிலா ஹோட்டலே காமர பහலவாக் வண் கருத்திூபவ அமாத்திய வஞ்சரு ஆபேவர்ந்தரு மහாத පவசனவா. விரோததாவு அத்திஷயின் அசார்த்த கூபவாයි ඔහු பெின்வாதெන්නේ. ஏ அனுුව நவு ஆண்டு அபெக்ாාව விந்த வட்டீතිவனவா. வசல் ராஜ்பக்ஷ மතාனுுமතිව ஏக்காபது விபக்ஷேட்டு அனாගයක් நத்தை ஜனுபலேன் தௌரூபவது அபேவர்தன மහතා සந்தான்க்கலாம். මේ අර ඒ බද් ොවිපක්ෂය පසුගේෙදා පැත්තුූ උද්ගෝෂ්ණය මාරන්තික උපාසයකින් අවසන් කරන බව පවසා තරු පහේ හෝටලයකින් අවසන් කළ බව අමත්‍ය සජිත් ප්‍රමදාස මහතා පවසනවා. මෑති ඉතිහාසේ ක්‍රියාපකුණු අසාර්ථකම උත්කෝෂණය අපේ පොහොට්ටුවේ හාදෝටික ක්‍රියාපරක. අර තරු හතේ හෝටලෙන් හොඳ සුපිරිම කෑමටික කකා මේ මහා දේශක් ප්‍රීමින්ටික මේ උදඝෝෂණය සංවිධානය කරේ හැන්දෑ කාලේ. Maarranttika up puasiyak karenau aiikiela, attaaleak ke hu. Tädekai y puasi tippe. අතලොස්සයි සහවායනේ අවසානයේ උද්ගෝෂණයපුූසක්පුට. වෞ්‍යියාව ප්‍රදේශයේ ඉදිවූ විමන් කල්ලුග්‍රාම සහ සිවානගර්යන උදාගම්මාන ජනත අයිතයට පත්කිරීමේ උත්සවටෙක් වෙමින් අමාතිවරයා මේ බව කියාසිටියයා. සැමට සෙවන යලිපිවිදෙන උදාගම්මාන වැඩසිරහනයටතේ, ජනත අයිතයට පත්වන එකසේ දහසය සහ එකසේ දාහත්වන ආතර්ශ ගම්මානයමයයි මෙය නිවාස විසිහතරින් සමන් විත වන අතර, ඒ සඳහා වැැකිරුණුමුදල, රපිය ලක්ෂ දෙසේ පහලවා. තනතුරු බලතල නොදකා වර්තමානයේ නීතිය සැමට සාධහරනව ක්‍රියාත්මක බව අමාත්‍ය අකිල විරාජකාරයව සම්මහතා පවසනවා. නාරම්මල මෛරුපාද මධ්‍ය විද්‍යාලයේ පැවති උත්සවේකදී අමාත්‍යවරයා මේ පව ප්‍රකාශ කලේ ෂ ම ප රා සයෝගගේ නක්ෂ පහලෝක වැට ද මනවරක ද නහ . අද අධිරපා ක්‍රියාන් ඒක අගමැතිතුමාද ජනාධීමොත්තුමාද අනජෝර්ධ කියලනෑ ඒ ක්‍රියන්පගෙෙන ඒ ඕවන ෙනනුණු කියලා වැරදිනන් වවාය හදා ඒක මේ නිවටකමක් කියන හිත. අපි දේශාල හේතුමාද විස මාල් කරන්න. මහරගම නගර සභාවේ සුළු සේවකයන් හතර දෙනකොට ඒ සවස හයට පමන නගර සභහය සවාපති ටන් ලක්කරවන් ප්‍රියාන්ත හතා පාද මක්සිදු කරතිබෙනවා. ඒහතුවෙන් මේම වනවිට නග්‍ර සභාවේ සියලු මස්සේවකයන් තමන්ගේ රාජිකාරරි වලින් සහ දෛනික සවා වලින් බැහැරව කටිතු කන තත්වයක් උද්ගතවේ තිබෙනවා. අදාල සේවකයන් මෙ වනට, හෝමග හොමගම රෝහලේ නේවාසිකවප්‍රතිකාර ලබනවා. ි සම්න්ධයෙන් සභාපතිවරයා ප්‍රකාශකරතිවෙන්නේ තමන් කිසිදු පහරදීමක් සිදුුණු කළ බවයි. බීමතින් සිටි සේවකයන් සියූදනකොට අආවාද කළ බවයි ඔහු පවසන්නේ. මම එහම කිලු පාරදීමක් සිද්කරෙත් නහ හෙම නගක්වීම සිද්ධකරෙත්නැ. මම ඔන්ට මම අධන ප්‍රධානාව විදිට ම ගණ්ඩපුුවන් නීද්‍යනපුල ්‍යාමාර්ග තමයි මම අරගත්තේ ඔවන්ට අවවාද කිරීමක් සිද්ද කලේ. සභපතිවරයා එසේ පැවසුවද පහර කෑසේවකයන් මේ සම්බන්ධෙන් පොලිසිට ද පැමිණිලි කරති වෙනවා. නග්‍රාධිපතිවරයා තමන්ට පහරදුන් ආකාරය රෝහලී ප්‍රතිකාර ලබමින් සිටි සේවකයකු මෙසේ ප්‍රකාශ කලා. සභපත්තුවා අප කාමයට කැදෙව්වා ඇැදෝලිවල්ල ඇතුරුට යනකොටම පරුවාසනය කතා කරල අපිට ගැහවා ගහල කාමට ඇතුළ දනගස්ර තිබ. යි මගේ හැරෝත් නොකණ ති පලව කියල පරෝසනෙන් බල්ලලා අපි එලෙවුව. සාන්ත මහත්‍යයයි තව මාතර දෙනන්නේ කිරකවා සබපත්තුමායි කාම්ෙයට එන්න කිය නෝ කියලා ඒ අවස්ථාව සාන්තමමාත්‍යත් රිය අප පඉගන මහත්‍ය රිය ව මස් කෙනකුත් තිරිය ඒටවස් මුූම් ිහිලයි අරවයි මේ වයිගේ ලිවල්ල අපක පිීල නෑස කියල ටවාසේ මුකුත්තේ වෙන අපි ගැහ්වා අපි අරදිනට ගහල දකගස්ල දිබ ටවා රකු සිනි න්න ැප තත් ොලිසි කරන්න පුුවන්ද පමදන්න අරම කිය ලෙවල එරසි අපි ගියන්නට ගන් පෙ යම කන කනගැක්කුමයික් හතුවාල ද හ තුල හල ද පල් ල පි ම ල ප හම ප ඔලු පෙත් ක් හල පේස ල ක් ල ැත හයි. හරකම නගරස භහට නගාධපති ලෙසපත් වූ, ටිරන් ලකරුව බහතා සම්බන්ඳීන් මීට පෙර අවස්ථාවලද විවිධාකාර චෝදන එල්ලවී තිබුණ. සිආයතනය තුළදී තමන්ට ආමාන්ත්‍රණය කළ යුතු ආකාරය පිළිබඳ සේකාර්යාලේ අලවත්තිබූ සටහනක් සමාජචාලපුා සංසරණවීමත් සමඟ ඔහුත්දැඩි ලෙස ිභචෂනයට ලක්වුණා. එම සටහන පවසාතිබුණේ තමන් මහර්ගම පළමුපුර වැසියා නිසාත් නග්‍ර සභාවේ ප්‍රධහන විදහයිකයා නිසා තමන්ට සර්කයා අමතන ලෙසයි මහර්ගම නග්‍ර සභාවයි පමනක් නොව ශ්‍රී ලංකා පොදුචන පෙරමුණේ වෙනත් පළත්පාලන ආයතනවල නියෝචිතයන් පසුගේ කාලේ බිවිධ වැරදි සම්බන්ධින් චෝදනාවට ලක් වුණ. පවැල ප්‍රදශේ සභාවේ මන්ත්‍රීවරයක නීතිවිරෝද මත් පැන් නිෂ්පාන චෝදනාවට ලක් වුණ. ඔහු සොකමක් සබන්ධීන්ද අත්ත නගුවලට පත්වේ තිබුණා මෙින්නෙරී පොදදුජන පෙරමුණේ මහජන නියෝචතෙකු මෙන්නේරී ජාතික වනොත්්‍යනන්නේ නිලදහරීන්ට පහරදීමේ චෝදනාවට අත්තරංගුවට පත්පනාා බෙසම්බන්ධෙන් නිවතියක් නිෙකුත් කරන මහරගම නග සභවේ විපක්ෂනායක දනුෂක රාමණයක මහතා කියයා සිටින්නේ මෙම තත්්පේ උදවීමත් සමඟ කොළබට පසු ශ්‍රී ලංකාවේ තිබන විශාලතම වෙළද ආර්ථකය පවතින මහර්ගම රෙදිපිළිකර්මාන්තේ සහ අනෙක් ෂේත්‍රසිියල්ලෙහි කටයුතු අඩපනවන යි. මවස්තාවේ සිදු කළ යුතු පැත්තේ, මහර්ගම නගර සබහව මෙම තත්වයෙන් මුදා කෙන විදිමත් නගර සභවක් බවට පත්කර ගනීම බවයි. ඔහු පවසන්නේ නිලධාරයෙකුගින් හෝ සේවකයකුගෙන් විනේ විරෝධී ක්‍රියාමාර්කයක් සිදදු ඇත්නම් ඊට කටයුතු කළ යුත්තේ ආතන සංග්‍රහයට සහ විනේ පටිපාටට අනු බව ඔහු පවසනවාා. එසේ නොමැතිව සෙවකන්ට පහරදිීමට කිසිදු බලයක්. සිදු නිරදහරයෙකොහෝ දේශපාල නක්නයෙකුට ලබාති නොමැති බවත් ඔහු පඩිදුරටත් පවසාසිටිනවා. ටිරාන් ලකරුවන් මහතාගේ මෙම ක්‍රියාව හෙලා දකිමින් මහරගම නගර සභාවේ නාකරික මන්ත්‍රීවරුන් අදහස් පල කලා අදනර බ ේව ට සරුගගේල වගේ පාලන ොහ ද ිරිතාග ැත්නිසුන්ට ගන්න බින්න ඒවකරන්න අයිතිත්න සබප දුරුට කියන්න කනගාට මේ මයින්තරාජපක්ස කියන මේරටේ දුර්දාන්ත පාලන කොටස්තම මේවා. සෙෝකඇති හරදිවෙන්න පුළුවන් අඩු පාඩුකක් වෙන්න පුළුවන් හැබැයි ඒවට ආයතන සංග්‍රහයේ පරිච්චේදයක් වෙන් කරලා තියෙනවා දෙන විනයානුකූල දඬුවන් සම්බන්. ඒ ගුටිකාපු සේවකයන්ට සාධාණය ටුවෙන් ඕන. අවවාද හා උපදෙස් ලබා දෙන්නන්ම ඒවා කඩකිරීම කනකාටුවට කරුණක්. පරිසරය අපවිිත්‍ර නොකරන ලෙස උපදෙස් දෙන පිරිස්ම අවිදිමත් ලෙස කැලිකසල බැහැරකිීමෙන් ගම්පන ප්‍රදේශයේ ජනතාව මහත් දුෂ්කරතාවකට පත් ඇති බව වාර්තාාවනවා. ගංගා ඇලදුළ ගලාබස්සින්නේ ඔබගේ කැලිකසල බැහැර කිරීමට නොවෙයි. ආදී ලෙස සඳහන්, දැන්වම්පූරු මගින් ගම්පල උඩපලාාත ප්‍රාදේශ සවහව පරිසරය රැකීමේ උත්සාහයක නිරත වී තිබෙනවා. එහත් එම ප්‍රදේශ සමහව මගින්ම මහවැලි ගඟට කසල බැහැර කරන බවටයි ප්‍රදේශවාසිීෙන් චෝතනා කරන්නේ. මෙම පරිසරහානිය වහා නවතා දමන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීන් උද්ඝෝෂණයකද අද නිරත වුණා. ර දිය ල ෝජනා ක්‍රමය මින් ගම්පොල වැලිගල්ල ඇතුරු ප්‍රදේශ ගනාවකට ජලය ලබා දෙන්නේ මහමලි ගගේ ජලය භාවිත කරමින්. එම ජලයට කසල මුසවීමෙන් ජනතාවගේ සෞක ගැටලු කෙරහිද බලපෑම් එල්ලවන බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙෙනවා. කසලවලට ගිනි තැබීමෙන් නැගෙන දුම හේතුෙන්, දරුවන් ශොසන ෝකවලට ගොදුරුවී සිටින බවයි ඔවන් පවසන්නන්නේ ැසි මතුරුවන්ද බෝවීම තවත් බරපතල ගැටළුවක් බවට පත්වතිබෙනවා. ප්‍රයේභාවවාගේ රැස් කරන උුණුටික මේ පාලමාවට ඇවිල්ල මාලිගඟට ආසන්නම ගොඩදානවා. මේ පිළිබඳව අපි ප්‍රාජය සභාවය මන්ත්‍රවරයෙක් දැනුවත් කරාදත් ඉතිම මේකන ප්‍රතිචාරයක් දක්කවේ නෑ එමනිසා ජනාධපත්තුමනි ඔබතුමාට මේ ගැන අපි අවධානය යූ කරන්නේයගේ ලගේෙනවා. ල දුමදීපවාම එඒ දුම්වලට එමටම වීසින් හෙදිල තිය නෙද. ලාමයිට ලොකෝයිට මෝටම දැ වවිසි දදිසියට අපිටම මේ වත්තුරේ බොටත් නාටත් විද නැති ප්‍රද . ි. ඩ ප ත ාදේශය හවේ හපති ගො සේ හතා ගේ පි ද සිටිය ත් ර ගන්න ප ාත් රය ම ග වෙන. අපේ ප්‍රදේතය ජනතාවට මේ වෙන අපහසදාක්. තැනවධහන ක්‍රඩා පිටිය වෙත. නිමවට පත් ආසියක් ක ්‍රඩාව ලි සහ භග ශ්‍ර ලංකා ෂි ක්‍රටික්‍රටිකාවන් තෙීමට තේරීම් තනගාවලයක් නොපැවත්තුූ බව ෘෂි සංසදය පසුග කියදා චෝතනා කළා. සියානු තරගාවලියට මේ දූෂත වූෂු පරිපාලන්නේ කිසිම තේරීම් තරගයක් පත්තන්නේ නැතුව තමයි තරකරුවන් දෙනෙක් රැෙනගිය. එම චෝදනාසදහහා ජාතික වූෂු සම්මලනේ සභහපති මනෙල් ර්මකීති මහතා මෙලෙසදහස් පල කලා මේ අවුරුද්දේ ජනවාරි මාසේ දහතුම් එනිදා. අපි දකුණවාසියානන් වූෂු ශූරතාවේ සඳහා තේරීම් තරගයක් පැවැත්තුවා. අපි ඒ. තේරීම් තරගේදී පැහැදිලිව. එහි ක්‍රයිටීරයායකට ඇතුළත් කලා දකුණුවාසියානු තරගාවලිය ්‍රරන්පදක්කම් දිනාගන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන් පමණයි, ආසියානු ක්‍රීඩාතනගේ සඳහ සාභාගි කරන්න කියලා. ඒ අනුව පකිස්ථානයේදී සඳාආංශේදී, න් පදත්තම් දෙකක් හිමි වුණනා මේ ක්‍රීඩක ක්‍රීඩිකාව දෙන්න දකුණුවාසිාවේ ගෝල්මටල් දිනාගත් අපි ආසියන තැනගාවලිට සබක්කර ක්‍රීඩක දෙන්නෙකුට නිලධාරින් දෙන්නෙක් අපි ඔලම්පි කමිටන් අනුව මෙම කොහොමද ක්‍රීඩක දෙන්න නිලධාරින් දෙන්නේ යවන්නේ අපට අන්තර්ජාතික උසු සම්මල්ලිෙන් වෙලතියෙන එක ක්‍රීඩකක්ෂ නිලධාරින් දෙදෙනෙ ට up 3ොලෆඇ මේ සබ 2ම්ෆිල්ඇත්මෝස් ඒ නිසා මේ නොදන්නකම තමයි මේ තියෙන්නේ. ූෂ ක්‍රීඩාව අද ඉතාම හොඳ මට්ටමක තියෙන ලෝක තනඟවල ජාග්‍රහණකන මටමට අපික ගෙනවිලා තියෙනවා මට පැහදිිව කියන්න ඕන බල්ලො විරුවට තලම් නවතින්නකින් පෝතිිකාශය අනතුරුව තත් පරරිකසියස්ෝභවිෂන්ගේ සමකිරනෙක් අත ප්‍රත්‍රියදදාහයට ජලත් හමෝ ඔබට සුපරාත්‍රයක් www.ipnnew.telk. ජීවිතේ පුරාවට රටේ නායකත්වේ හෙබවීමට දන්නා දහන් ගෙට සියල්ලම ගැසුවත් අවසානේදී මහින්ந்த රාජපක්ෂ පරාජයවිය. දේශපාලනයේදී පරාජයවීමයනු முழுමணிින්ම வினாශවීමනොව. පසුබැසීම පමණක් වියයුතුය. පසුබැසීම ඊළඟ පියවේදී මහා ජෑග්‍රහණයක් දක්වා පෝෂණය කර ගැනීමටනම් ඊට නිවැරදි ෘජු ප්‍රතිපත්ති සහිත නායකත්වයක් තිබිය යුතුය. හෙත් රාජපක්ෂ පවුලේම දේශපාලනය දෙදහස් පහලවේදී පජාතවිය? රාජපක්ෂ පවුලේ ආතක් පාතක් නැති රස්ථයාදුවද නාමල් රජපක්ෂ විසින් කොළමදී අවසන් කරදමුවේය. ආණ්ඩු පෙරලන්න තබා තමන්ගේ බද්බැලයන් පාලනය කර ගැනීමටවත් නොහැකිතත්වේට රාජපක්ෂලා දේශපාලනිික වශයෙන් පමණක් නොව? ඔන්ගේ නායකත්වය පවා බෙලහීන බව පෙන්නුම් කළේය. ඇමති සාගල රත්නායක මහතා මේ රාජපක්ෂවරුන්ගේ කතාව අපූරුවට විග්‍රහ කර නිවේදනයක් නිකුත් කර තිබිණි. එය අනුව රාජපක්ෂවරුන්ගේ කොළඹ රස්තියාදුව මුළුමනින්ම අසාර්ථක පුස්වැඩිල්ලකි. මේ තීරනාාත්මක පසුබෑම අවසානය සිද වූයේ රාජපක්ෂලා, බත්ගලයන්ගේම අපහසට සහ උපහසේට පත්වීමය. දේශපාලන අහිකුන්ටක භාවය රාජපක්ෂ කල්ලියට අලුත් දෙයක් නොවේ. ඔවුන් හරිහමන් පක්ෂයක්කෝ අරමුණක් නැතිව මේ අහිකුන්ටක චාරිකාව මුළුමලින්ම ආරභ කලේ නුගේ ගොඩිනි. එතනින් කිරුලපනටත් කිරුලපඩින් මහනුවරටත් මහනුවරින් ගාලුමෝදර පිටියඩත් පැමිණියහ. ඒ හැම අවස්ථාවකම ඔවුන් කිව්වේ තමන් වත්මන් ආණ්ඩුව පෙරලා දැමීමේ පළමු වෙඩිமுறைරය තබන බවය. එවැනි පළමු වැඩිමුර හතාටක් මේ වන විටත් තබා ඇත. එහෙත් ආණ්ඩුව තවමත් එසේමය. මේ වැඩිමුර නිකම්ම පුස්වැඩි බව තේරුම් ගන්නට කිසි වෙකුටත් අපහසුවක් නැත. දෝෂණ වංචාසඳහා පමණක්ම වෙවුුණු විශේෂ මාහාධිකරණයත් මේවන විටක්‍රියාත්මකයි. තාඉක්මනින් රාජපක්ෂ කල්ලියට එරෙහි සියලු නඩු අවසන් කිරීමට කටහිතු සූදානම් කරතිබේ. තමන් නීතියත් සමඟ කළ හැගිමුත්තන් සෙල්ලම තවත් වැඩිකාලයක් කරගෙනයා නොහැකි බවල් රාජපක්ෂලා හොඳින් දන්නේය. ඊට බයෝ රාජපක්ෂලාගේ එකම අරමුණ බත්පැකඩ් මුදල් මත්පැන් ලබාදී ලංකාවේ සතරදික් භාගයෙන්ම බත්බැලයන් කොළඹටගෙන්වා? අඩුම තරමේ තමන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ මෙම ජනබලය නිසා බවට බොරුවක්ම වන්නටය. නමුත් රටේ සාමාන්‍ය ජනතාව ඔවුන්ගේ මෙම තක්ක අඩිකම් ඉතා හොඳින් හඳුනාගෙන ඇත. රාජපක්ෂලාට අවශ්‍යූයේ රටේ ප්‍රධහන ආර්ථික මර්මස්ථාන අල්ලාගෙන රට අරාජික වන්නට එඩහැරීම බව මහින්දා නන්ද අලුත්ගමගේ පවසා තිබිණි. ආර්ථික මර්මස්ථාන විනාශකිරීමෙන් පාඩුවන්නේ. ආණ්ඩුවට නොව රටේ ජනතාවටය රාජපක්ෂලාට අවශ්‍ය වන්නේ රටේ ජනතාව වලපල්ලටයවා හෝ බලය දැහැගනීමේ මලපෙරේතාසාවක් බව ඉන් පැහැදිලිය මේවා අහන දකිනකොට රටේ ජනතාව රාජ්‍යපක්ෂලාට ශාප කරනවාහැර ආශිර්වාද කරන්නේ නැත. කොහොම නමුත් දැන් හොරුන්ගේ ඉන්ටවල් අවස්‍යය දැනට මේ ඇති සෙස්ස පස්සට.